අද මමුලිම කියන්නට ඕන අද අවශ්‍ය අරමුණක් මත එකතුවා. මොකක්ද අරමුණ කියල කියන්නේ. අරමුණ කියන්නේ මේ තියන අර්බුදේ ගොඩගන්න තියෙන දැක්ම මොකස්ද මේ අරබුදේ ගොඩ ගන්න තින වැඩපිළිවෙල මොක්ද. අද ජනාධිපති අපේක්ෂකෝ බිහිවෙන තියෙනවා ප්‍රධනපක්ෂ පේක්ෂක සූදානාන් කළ තියෙනවා ඒ අස්සේ. ජනාධිපතිවරය හැටිට ආපහ වෙන්න පිනට ජනාධිපති වෙච්ච. රනිලික්‍රමසිංහ මැරතුමක් ජනාධිපති වෙනවායි කියලා ප්‍රකාශ කල්ල තියෙනවා. ඒ ගැන කිවොත් නං එතුමා මේ මටපේන විදියට නම්. පුළුවන්නන් ජනාධිපතිවරණය තර උඩා මැතිවරණ වගේ පස්සට දාලා පිනටම තවටික කාලයක් ඉඳලා විවස්ථා ගැටයක් ගහන්න කියලා කල්පනා කරනවා. එතුමට කියන්න ඕන අපි නිදිිනහැ අපි බැටිල නැහැ. ආත්ම ක්තිය දහිරිය තියෙන මිනිස්සු සල්ප දෙනකුට විශාල දෙයක් ඉතිහාස කරන්න පුළුවන්. එයනුව ඒ ජාතිය වල් වැඩකිීලවට අපි කියෙ ගම්මුල ඒ ජාති වැඩ කරන්න නවුත් මුළු ජනතාව සමගම පරාජය කරන්න අපි සූදා නම් බව මිය අවස්ථාවදි කියන්නවා. ඩැන් අපේ දැක්ම අපි පැහැදිලිෝ පෙන්ලතිෙන හැත්තහතේ නැරඹි. පරාදිීන යුගය ලදො ර්ථික ලක බගතු රටවල් ාරගත්ත. ංගාපපුරුව මැලේශයාව කොරියාව වැඩ පිලවෙක් ඇතුලේ වෙළඳ ොල ආර්ථිකටයු ල එකකතුුණේ. හැබැයි අපි මොකද කළේෙන. අපේ ජාතික සම්පත් නැති කරගත්තා. අපේ රටේ තිබුණු සියලූම භූමි සම්පත් අපි අහිමි කරගත්තා රට සම්පූර්ණෙන් පරාධීන තත්වයට පත් කලාා. අන්තිමට අපටිතුරුණය අර අපේ ප්‍රකාශනය දැන්කිීවුණු වගේ මැද ප්‍රදික කාන්තාවවල මුදල්තිික හොයාගන්න. පරගැතිකමට රට සම්පූර්ුණය ගෙන විතරක් නෙවෙයි අසු වටසු නේ මහ කැරල්ල නොනවත්වවා යන තිස්සවුරුදු ත්‍රස්ථවාදයකටම හැත්තහතෙන් ඇරැි ගමන රට තල්ලු කර. පෝලිින් ගන කතා කරපු ජෑර් ජෑවරදරලා අපට ඉතුරු කරේ කඳුලු මිනී පෝලිං තමයි අපට ඉතුරු කරේ. තේනිසාද දැක්මක් සහිත මේ බැදි ආර්ථික ප්‍රතිපතියෙන් නිදහස්ව වල ධාර්ථික ප්‍රතිපාතියෙන් ආපසු හැරිලා. ලක දිහබ බල නැදක් අපි හදාගත්තු තුෙනවා. කවත මේ මේ ආර්ථිකය හැදුවේ කවුද. මේ ආර්ථිකය හැදුවේ ඇමරිකා ප්‍රමුඛ යුරෝපියයේ ජාතිය. එගොල් හදපු බාන්්ඩ ගොඩ නවීන තාක්ෂණය ඔස්සේ කොවාට රරිිු නේ කහද පේ රටවල් වවෙඳ පුළුවල් බොට් ගො පත් කර. දැම්මොකල්ත එක්සත් ජනපද කියයන් ොන ට්‍රම්පාහමොද කලින්. වවෙෙනදො ආර්ථකෙන් අප කරමාන්ත වැහෙනවයකිුව. මේ ඇමරිකාව කියන්නේ. පහුග අවුරුදු කීපේ උබාමගේ පටන් වර්මාන ජෝබයින් දක්වාපපු නාකව දිහා බැලුවම ඔවුන් වලඳදො ආර්ථිකෙන් ඉවත් වන දිසාාවට ගමන් කලතියෙන. ඇතම කිරුණම් වළඳපොල ආර්ථීන් සයටට හැත්ත පහගින් පසටක හි තියෙනවා. බ්‍රරිතාන්නේෙ ප්‍රමුක රටවල් බ්‍රික්සිට් නමින් කෙනාපු වැඩපිළිවෙල අද මුළු යුරෝපයම පිළියිරගෙන අද වෙලඳපොල ආර්ථික ඔවුන් ගැලවෙන්න උත්සා කනවා තමන්ගේ කර්මාන්ත සහ තමන්ගේ රට අරක්ෂා කර ගැනීම පරමාර්තෙක්. එය අනුව බද රණ විික්‍රම සිංහම මහත්‍යයතා කරන ඔය යුරෝපයේ නිර්මාතවරු ඒ අතඇර ලබව අපි මේවස්ථාවේ තේරුම් ගන්න ඕන. එතුම ගිය පාලන කාලෙ චිව් වොක්‍ෂෝල් කාරණනයක බෙන්ස් කොම්පැනනවයකුව ටයිර් කර්මාන්තනවයකුව ඔක්කොම බොරු ඇත්තටම යුරෝපයේ ජාතීන්ට සහ. අනිත් අයට අද කමාන්ත මහාට ගන්න තරන් ආයෝජන කර තරන හයික් ඇති තත්වක නිය ගොල ඉන්නේ. ඒගොල්ලගේ කර්මාන්ත ජපානයට ඉන්දිියාවට චීනෙයට අද විකුණමින් සිටිනේ මහා යෝධ කරමාන්ත බෙන්ස් වගේ කොම්පැණි අදසිාවට විකුණම ඉන්නේ. මෙන්න මේවෙන්න සපි තේරුම් ගන්නන එක පැත්තකින් දෙක අපි තේරුම්ගන්න ඕන මේ සංවර්ධනය නබින් ද්‍යත් එච්ච මේ ආර්ථික ක්‍රමය. හැඳින් වූ නාමය තමයි ප්‍රජාතන්ත්‍රවාදේ. ජාත්‍රවාදය කළ කැන්නේ බලපුළුවන් කාර විශාල යෝධ සමාගම් කීපකට මුළු ලෝකයම හසුළුවන්න ඉඩාදාදනක දැම් මේ කත්නීම කතාගර නො මේ අයිF මොකත්ද මේ අF කියල කිසිකෙනෙ කදාරලනේ අF කියන්නේ ලෝකි පුරා පැතුරු එක්සත් ජනපතය බලගත් වුණු. රොක්සයිල් ෆැමිලියේ බැංකුව ඒ යෝද බැංකුව තමයි තත ප්‍රපති දන ත්වකට ගොල වෙනස් කරලා එක පොදනාමයක් කරගෙන ස්සර හටකි කවුරුද්දන්න පොදකාරණය. ද අF කිහිල්ල ලෝක කේතුමතියක් වෙච්ච සෞාති යඋදාකරගත්්ය රටවල්ලට වඩා කඩා වැටිච රටවල් වැඩි. ඒනි සාද ලෝක බැංකුවෙන්සා අයම් එකට ඇත්තවසේ මේ ගොල්ගේ ආධිපත්ති අපට පොවත්වන්නත් බැ අපිට සිද වල ක්ති නැ න. ඊළඟ කාරණය මේ සංවරධන මාවත තුළ ඇතිකරපු මහා කොන්ට්‍රීට් වනන්තර දවා හලුකරපු ගල්ලංගුරු තෙල්නිසා. මේ මිහිතලය මත කුරා කුම්බියකට ජීවත්වෙෙන්න්න බැරිතරම් උස්ම ගන්න බැරිතරම් තත්ත්වයක් ඇතිගල්ල තියෙනවා. ප්‍රතිබලය මොකදද. ලෝකේ බලගතු ජාතීන් දහය තමයි ස්තරයිම් ඉන්නේ. සියදිවිෙනනිසා ගැනින් වැඩිවෙල තියෙනවා. මාපිය සම්බන්ධ බිඳ වැටිල තියෙනවා. විවාහවීම සියයට හත්න. හැට්ටකින් නවත්තලදීනවා. කොටිම්බ කියනම් විකෘති මනුෂ්‍යයෙක් මේ පොළෝතුළ හදලති න මානව සම්බන්ධතා නැති. ඒනි සාදාපට අවශ්‍යයි නවා ආර්ථික ක්‍රමවේදයක්. විශේෂයෙන් අපේ රට ඇතුළි ගත්තොත් අද අපේ ගොවිජනතාව, නාගරික ජනතාව මධ්‍යම පන්තිකයෝ ව්‍යාපාරිකයෝ මේ හැම කෙනෙක්ම අදාසානයට පත්වලතියෙනවා. ඒ අස්සේ දැංගල්පන කරන ොක්ද විල්පයේ. නයකුට්ටියක් කරගන නයකන්ද තවටිකක් උත්සගන්නේ කොහොමද. එකන්නේ අර්බුදයම තවත් වර්ධනය කරන එක තම උත්තරි වෙලාතියෙන. දෙවනක තමයි ඉතුරුව ලා තියන සොච්චන්ටික ජාතික සම්පට්ටික විකුණන්නේ කොහොමද කියන එක. මොනවද දැම් විකුණන්නේ ගොල කල්පනාා කරන්නේ. එක පැත්තකින් ටෙලිකොම්මා තනය. විශාල ේබල් පදධතියක කොටස් යනන්නේ ප්‍රධාන වසන් ටෙලිකොම යිතයට ඒවගේම රටේ අපි දන්න සුන ඔ. රනවස්ථාවේ යුද්ධ අවස්ථාවේ අපිට විශාල සුපසාධන කාරයක් තෙලිකොම් එකට කරන්න පුුවමුුණා. දැන් ටෙලිකොම් එකක නීති විරෝධී විදිහයට විකුණන්න සැලසුම් කරලාතියනවා. හැමේ එකක්මදම් විකුණට සැසුම් කල තින ඉපට විිකුණ ගන්නබ කොද ගන්න එන්නෙත් නෑ මිනිස්සු. තෙලිකොම් එකට එන්නේ හේතු කාරණ කීපයක් නිසා. මො ටෙලිකොම් බලෂක්තීට අතතිවම මුළු රටම පාලනය කරන්න පුුවන් වවා මේ නවාද දකුණු වරා බටහිර තවපැත්තකට හම්බන්තට තවකාටහරි ඔයගේ වරා ල්ලි පට හහිමිල ති දැ ගුවන් ොට ටික න්නේ නවා. ඊළඟට උතුරු ැන රටපුරාමතියන ඉඩන්ටික කිසිම සැලසුම්කින් තොරව දෙන්න සැලසුම් කරලාතිෙනවා. මෙන්න මේ වාතාවරණය තුළ අපට සිදු වෙනවා මොකදද. අපේම වූ බලවේගයක් හදන්න. මේ අපිට ගොටගන්න පුළුව. ගොඩගන්න පුළුවන් වෙන්නේ ශුෂක්තිය මත මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය අවති කිරීමෙන්. ඉස්සෙල්ලාම කරන්න ඕන මේ රටේ ජනතාවට මේ රට කන්න තියන රට බෝඩපත් කරන්න පුළුවන්. එක කරන්න කොච්චර කාලයක් යනවාද. ගෝටාබේ රාජ පක්ස තනි දවසෙන් වස විසන්තර ගවිතැන කරන්න ගිහිල්ල එක ෞරුවයක් අත්ත් කර ගත්ත අපේ නමත් මේ ගොල නරක් කලා. ඇත්තවාසේම අපි කියලා නෙවෙයි. අද එක කරන්න කරේ ජයසුන්දරයි ඒල් රජාක්සයගල කියන්නේ කවුද ඒ වහිටපු ඒගම්මරු. කුමන්තරයේ නමින් පොතක් ියලතිෙනවා ජනාධිබරිතුමා. ඒ පොතගෙන මට කියන්න වෙලාවක් නෑ ඒ පොතෙක් කියර තින වසවින්තර ගවිත කරන්නගේ තිබි චර්පදයක්ක් සාගේ. ඒකට අපි පටලව වගත්ත. ඇත්ත වසේම ලෝකෙ දැන්තියන ප්‍රවණතාව අනුව අපිට අපේම පෝරටික හදාගෙන ක්‍රමාණකල එකරැකින්නවේ අවුදු දෙකතුනතුළ. අපේරට අහරින් සොයම් පෝෂිත කරන්න පුළුවන්. විශේෂයම දැන් මේ මො ේක කරන්න පුුවන්. ඒවගේම බලෂක්තිය ගැන අද හිරවලියයි සුළඟයි අද බලශක්තියක් තවදුරට තෙල් ගල්ලගුරු පුච්චලා අපි විදුලිය ගන්න කාමර එසී කරන්න කරමමාන්ත දුවන්න වශ්‍යන. ඒවගේම වාහන අද අප රොෂන් රාණසිංහ වගේ දන්නවා ලෝකෙ අවිදපු අය අද චීන දිහා බැලුවම හොඳම හයිබ්‍රට් කාරකද හදලතියනෙ චීනය ිලෝමීට රටසිියැයි බැට්‍රිය ආයු කාලය තවරුත්තකින් අවුරතු විශස්සකට පරිවර්නය කරන්න පුළුවම්බො ක කියලති. ඒ අනුව අපේ රට මානුෂික පදනවකින්. ආධ්‍යාත්මික දැක්මක් සහිතව. මනුෂ්‍යයාගේ එක මුතු ගම ගොඩනංවන්න, අපේ ජාතිකත්වය ගොඩනංවන්න වැඩ පපිළිය ලක්කේ අපේ පාරම්පරිික දැනමත් එක අපට නැගිටින්න පුළුවන්. ඒ නැගිටීම සඳහාවශ්‍ය වන්නේ අරමුණක් සහිත රටට ආදරයේ අවංක මිනිස්සු එක තැනකට එකතුීම. අද දළස් සල්හපෙරු මැර්තුමා දෑසිරි ජයසය කර මැතුමා ප්‍රෂාන්් රනසිංහ මැරතුමාාවගේ අය. මේ ස්ථානට පැමිණීම පමණක් නෙවෙෙයි තවත් එකතුවෙන්න ත ගොඩක්කින්නවා. ඔය පක්ෂේ හැමතනම විසිරල්ල ඉන්න අවංකමිනිස්වන්න ඕනං ඒ සියල්ලම එකතු කරගෙන පුළුල්ම ජාතික බලවේගයක් ඔස්සේ මේ රටට අහිමිවෙච්ච නිදහස ගරාවටනු රට අපිට ගොඩගන්න පුළුවන්. ඒ සඳහා අපි සූදානං හැම දෙනාම තමන්ගේ ජංගමුදුර කතනය අරගත් හරිදේ ප්‍රචර කරන ඔට කරන්න පුල ගොඩක්දේවල්ති. තින ත්වයටඇතේ ඔබගේ ජංගම දුරකතරයින් විප්‍රවය කරන පුුව. එ අපි එකතුවෙමු. ඔබ ගමට මේ පනිවිඩේ ගෙන යන්න ශක්තිය ඇතිකර ගන්න අපිට පුළුවන් කෙන විශ්වාසය ගොඩනගන්න. අපි තමයි ඊලාංග ආණ්ඩුවේ තීරක සාකේ ඊලාංගාආ්ඩුව හසුරුවන්නේ අපි කියනෙ ප්‍රකාශරමින් හැම දෙෙනනට ෙත් පතම හ ොමිස්සද.